ඇවිල්ලන්න බැරූ ගියාද එයාපෝට නවත්ත ගත්තද ප්‍රශ්නයක් නේ ප්‍රශ්නයක් වුණාද එයාපෝට් එකෙන් එද්දී ඩුබායි එද්දී ඉතින් ගොඩාක් ප්‍රශ්න වලට මොන දෙන්න වෙනවා ෆස්ට් ටයිම් ඩුබායි රටට එද්දී ලංකා එයාපෝට් එක සමාජයට වල නවත්ත ගන්න පුළුවන් එතකොට සමාජයට වල ෆ්ලයිට් එක මිස් වෙන්න පුළුවන් අපතේ ඇප්ලිකේෂන් එකේ ඔයාලා ඉස්සරහට දාන්න චෙක්ඉන් එකෙන් තියාගන්නවා ඉතින් ඒ දේවල් සාමාන්‍ය විදියට එයාලගෙන් බේරිලා එන්න පුළුවන් පුංචි ට්‍රිප් වගේ දෙන්න ඉතින් මම දන්න විදියට පොඩි මාත් විසිට් එකේ ආවි සාමාන්‍යයෙන් මුලින්ම විසිට් එකේ එනකොට එයාලා පොඩ්ඩක් ප්‍රශ්න කරනවා ඔයාලා මොකටද යන්නේ මොනවටද යන්නේ කොහෙටද යන්නේ කියලා ඉතින් එකට ඔයාලා හරියට එයාත්තරක උත්තර දුන්නොත් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් එන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා හරියට දැනන් කතා කරන්න ඕන බය වුණොත් ඒක මුකුත් කරගන්න බෑ ඒ නිසා මම බය නොවි ඔයාලා කියන්න ඕන සාමාන්‍ය ඔයාලගේ සහෝදරිය ගාවට යන්නේ අම්මා ගාවට යන්නේ අයියා ගාවට යන්නේ කියලා හරි විස්තර දුන්නොත් එතකොට ඔයාලට ඔරිජිනල් වීසා කොපියයි පාස්පෝර්ට් එකයි රිටර්න් ටිකට් එකත් එක්කම ටිකට් එක දාගන්න උතුර ඔයාලා පෙන්වයි මේ මගේ වීසා එක මේ මගේ රිටර්න් ටිකට් එක මම මේ දවස් ඉඳලා මහවල් කාලේ ආපහු එනවා කියලා. ඒතර සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ඔයා බීරෝ ගෙවලා දින්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් මම දන්න විදිහට විසිට් එකේ එනවා කියන්නේ සාමාන්‍ය යාලේ අපි එන්නේ විසිට් එක කෙනෙක් එන්නේ සංචාරය කරන්න. හෝ මේ ඉඳලා යන්නේ තියෙන නිසා බීරෝ ගේමක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ විසිට් එකේ ඉතින් ඒ නිසා ඔයාලට බීරෝ ප්‍රශ්නයක් එන්නේ නැහැ මුලින් එනකොට. ඔයාලා කියන්න යන්න එපා මම යන්නේ රස්සාවට. මොකද රස්සාවට කිව්වොත් එයාලා අනිවාර්යෙන් නතර කර ගන්නවා එන්න. රස්සාවක් කියලා කියන්නේ බෝල කියන්නේ අම්මා ගාවට යනවා එක්ක සහෝදරිය සහෝදරය ගාවට යනවා. ඒ හින්දා ඉන්සා මේ මගේ වීසා එක මේ මගේ ටිකට් එක මේ මගේ රිටර්න් ටිකට් එක කියලා කියන්න. ඔයාලට අහන්න පුළුවන් ඩුබායි එයාලා අහන්න පුළුවන් ඩුබායි කොහෙද කියලා. ඔයාලට සාමාන්‍ය එක්සැම්පල් උත්තර දෙන්න පුළුවන් මේ ඩුබායි ප්‍රාන්ත ගොඩක් තියෙනවා. ඉතින් ඩුබායි වල කිව්වොත් කියන්න පුළුවන් ඔයාලට අල් බර්ෂා, බාර් ඩුබායි, ඩේරා, අබු හෙල් ජිමන් ඒ වගේ ලොකේෂන් ටයක් වලට කියන්න පුළුවන් මම මේ මගේ වීසා එක මෙතෙන්ට මම යන්නේ මගේ සහෝදරිය ගාවට ගිහුවම සාමාන්‍යයෙන් ඒ වගේ සාමාන්‍ය බෝස්ලට ගොඩක්ම ගැටලුවක් එන්නේ නැහැ විසිට් එකේ එද්දී සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ එනකොට ඔයාලා හරියට බය නොවී කතා කරොත් ඒ දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අර ડોකියුමන්ට් එක තියෙනවා මොකද දැන් තත්ත්වෙත් එක්ක ඔයාලට PCR report එක තියෙන්න ඕන ඒ report එක ගත්තී මතක් කරලා PCR කරද්දී ගන්නද QR code එකත් එක්ක. එතකොට ඔයාලගේ පිටිපස්සේ අර දන්නවනේ QR code එක. ඒ QR code එක එනවා. ඒක අනිවාර්යෙන් ඕන. ඊට අමතරව repeat test එක ඒකත් airport එකෙන් කරනවා. ඔයාලා එන්න ලැහැත්ති වෙන්න, කියන්නේ ඔයාලා පැය 7-8ක් ඇතුළත තමයි PCR test එක ඕනේ. ඉතින් ඒ නිසා ඔයාලා හෙට යනවා නම් හෙට flight එක නම් අද දවල් වගේ PCR එක කරලා එහෙම කරයි යන්න නැත්නම් සාමාන්‍ය airport එක බැලලා මොකක් හරි වරක් වුණොත් flight එකට බෝඩින් කරන වෙලාවට පරක් වුණා PCR එක එක්ස්පයර් වෙන හින්දා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ගොඩක්ම බලපාන්නේ ඔක ගැහෙනු අය තමයි විසිට් වෙන්න දෙන්නේ නැත්තේ. මොකද ගොඩක් අය විසිට් එකේ ගිහිල්ලා ජොබ් හොයාගෙන අවුරුදු 4-5 ජොබ් කරනම් බීරෝ ගේමක් කරන්න නැහැ. ඉතින් මොකද බීරෝ ගේමක් කරන්න ඕන යාලා බීරෝ එකෙන් කියන්නේ යාලා අපි සෑම දෙයකට වක් කියනවා ඉන්ෂුරන්ස් එකක් වගේ තමයි කියන්නේ. ඒක වෙනවද නැද්ද කියන්න නම් දන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් විසිට් එකේ එනකොට අර දේවල් තමයි මුලින්ම එද්දී කල්පනායෙන් එන්න ඕන. ඔයාලා දන්නවා අපි සාමාන්‍ය කෙනෙක් එයාපෝට් එකට දාද්දි දෙන්නෙක් ඇතුළට ගිහිලා ඉස්සරම අන්තිමට යන තැනින් පස්සේ ඇතුළේ තියෙනවා ෆෝම් සෙට් එකක් පුරන් තැනින් තමයි යන්නේ කොහෙටද යන්නේ මොකටද යන්නේ. එතනදී ඔයාලා බයනතු හරියට කතා කරොත් එයාලා යවනවා. එයාලට සාමාන්‍ය තේරුමක් මොකක් හරි එයාලා නතර කර ගන්නවා. ඒ නිසා ඔයාලා කොතනකවත් කියන්න එපා මම ජොබ් එකක් කරන්න යන්නේ කියලා. ඔයාලා කියන්න මම යන්නේ අපේ අක්කා ගාවට හරි අයියා ගාවට හරි අම්මා ගාවට හරි කියලා. මෙන්න මගේ රිටර්න් ටිකට් එක මේ දවස්වලදී මම අපව වෙනවා. එක්කෝ මම යන්නේ එඩිකේෂන් වැඩ දෙයකට මම කියලා යුනිවර්සිටි වලට සම්බන්ධ වෙන්න යන්නේ මේ මගේ එඩිකේෂන් සර්ටිෆිකට් කියලා ඒ දේවල් පෙන්වන්න. එතකොට ඔයාලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ අපොට්ටෙන් ඇතුළට මේ ඇතුළට එන්න. ඉතින් ওই ටික තමයි එක තමයි කියන්න තියෙන. ඉතින් මොන හරි ඕනනම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, වීඩියෝ එක හදන්න. ඉතින් කක් කෙනෙක් මේකෙන් දෙයක් ගත්තා නම් ඉතින් එහෙනම් ඉක්මනින් මේ தත්ත්වය
සුවතර හැරිලා සාමාන්‍ය තත්ත්වෙට එන්න පුළුවන් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. තුසරණයි.